පැවති ආණ්ඩුව විසින් අපේ රට කොහොමද ක්‍රමානුකූලව මේ ආර්ථික අගාධයට අරගෙන ගියේ 7.2% ක වර්ධනයක් ගරු කතානායකතුමනි අවසානයේ 2.3% දක්වා 2019 අවුරුද්ද වෙද්දී කඩා වැටීමකට ලක් වුණා නොවැම්බර් මාසයේ වෙද්දී මෙන්න මෙහෙම තමයි අපේ සංචිත ප්‍රමාණය තියෙන්නේ නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1587යි දැන් මේ සංචිත වැඩි කරගන්න අපි කටයුතු කරන්න ඕන මේ පවතින COVID-19 වසංගත තත්ත්වය තුළ මේ අපේ රටට විතරක් ඇතිවෙච්ච බලපෑමක් නෙමෙයි මේක 2020 වෙද්දී කරු කතානායකතුමනි පළවෙනි ලොක්ඩවුන් එක අපේ රට එනවා එතකොට මේ ආර්ථිකයට සිදුවෙන බලපෑම අපි කලමනාකරණය කරන්න අපේ නිල විදේශ සංචිත ප්‍රමාණය පාවිච්චි කරා අපි ජාත්‍යන්තර කීර්තියට පත් වෙලා තියෙනවා මේ රටේ කොවිඩ් මර්ධනයට ගත්ත වැඩපිළිවෙල පිළිබඳව අපේ රටේ විතරක් 76.2% ප්‍රමාණයක් මේ වෙනකොට සම්පූර්ණයෙන් අත්කරණයට ලක් වෙලා තියෙනවා විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි අපි තුන්වෙනි එන්නගත් අපේ රටේ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා ඒ ඒ ඒකට මේ කොවිඩ් මර්ධනයට ඒ අමාත්‍යංශ වියදම් කරපු මුදල් වලට අමතරව ඍජු වශයෙන් 2020 අවුරුද්දේ ගරු කතානායකතුමනි රුපියල් බිලියන 135ක් රජයේ වියදම් කළා තියෙනවා ඍජුව ඊළඟට 2021 අවුරුද්දේ මේ වෙනකොට රුපියල් බිලියන 221ක මුදලක් අපි රජය හැටියට කොවිඩ් මර්ධනය සඳහා වියදම් කළා තියෙනවා ගරු කතානායකතුමනි එයින් මේ අරුබුද තුල අපි විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා එකක් මේ ආර්ථිකය ස්ථාවර කරන්න ඊළඟට කොවිඩ් තුලින් නැවත ලොක්ඩවුන් එකක් එහෙම නැත්නම් සංචරණ සීමා ඇතිවීමක් වළක්වා ගන්න අපි පියවර අරන් තියෙන අතරේ අපි අපේ සංචිත ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා පියවර අරගෙන තියෙනවා දැන් අපේ ආණ්ඩුවට විරුද්ධව කවුද මේ පෙනී හිටින්නේ කවුද මේ අපේ ආණ්ඩුවට විරුද්ධව සංවිධානය වෙන්නේ කරු කතානායකතුමනි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ වෙනකොට මද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙනවා මද්‍රව්‍ය අවියාවුද එවැගේම සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ කණ්ඩායම් විවිධ මුහුණුවරවල් වලින් අපේ රජය ආර්ථික වශයෙන් උත් දේශපාලන වශයෙන් උත් අස්ථාවර කරන්න උත්සාහ කරනවා ඒක මේ පාර්ලිමේන්තුව ඇතුලේ වෙනවා කියලත් අපිට උපකල්පනය කරන්න පුළුවන් පාර්ලිමේන්තුව පිට වෙනවා කියලත්